අපි නිරන්තරයම කියලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදයේ රැක්කාය කියලා ලෝකෙට ගිහිල්ලා පම්පෝරි ගහන අපේ ආණ්ඩුවේ නායකයන්ට කියන්න තියෙන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලා. ප්‍රජාතන්ත්‍රවාදයේ හරයාත්මක මූලධර්මයේ තමයි ඡන්දේ. ඊට වඩා උඩින් ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. අනිත් ඒවා ඔක්කොම තියෙන ඊට යටින්. පුංචි ඡන්දේ අවුරුදු දෙකමාරක් නැත්නම් අවුරුදු තුනකට ආසන්න කාලයක් කල් දමපු වර්තමාන ආණ්ඩුව දැන් පලා මේ ඔබ නිතාම නිවරදිව කිව්ව ආකාරයට මේ මාසේ අග වෙන විට පළාත් සභා 6ක මැතිවරණ කල් දැමුව ආණ්ඩුව බවට පත් වෙනවා. ඒ අතරේ උතුරු පළාතත් තිබෙනවා. උතුරු පළාතට ත්‍රස්තවාදයෙන් මුදාගෙන ප්‍රජාතන්ත්‍රවාදය ලබා දුන්නේ අපේ ආණ්ඩුව. ප්‍රථම වතාවට පළාත් සභා මැතිවරණයකින් තමන් කැමති අය තෝරගන්න අවස්ථාව ලබා දුන්නේ අපේ ආණ්ඩුව. එතකොට මහින්ද රාජපක්ෂ කියන දැන් දෙමළ ජාතික සන්ධානයේ නායක කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයා බලේ බෙදලා දෙන්නේ නැහැ, දෙමළ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්නේ නැහැ, ඒ නිසා අපි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට සහාය දෙනවා කියලා. දැන් මොකද වුනේ? මහින්ද මහත්තයා දුන්නු පළාත් සභාවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා උතුරු පළාතට දුන්න පළාත් සභාවත් මේ ආණ්ඩුව ඇවිල්ලා උදුරා ගැනීම පමණයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒකද සම්බන්ධන් මහත්තයලා උතුරේ ජනතාවට පොරොන්දු වෙච්ච බලේ බෙදීම? ඒකද සම්බන්ධන් මහත්තයලා සුමන්දිරන් මහත්තයලා උතුරේ ජනතාවට පොරොන්දුණු ප්‍රජාතන්ත්‍රවාදය කියලා අපිට දෙමළ ජාතික සන්ධානයේ නායකයින්ගෙන් අහන්න කැමතියි.